Hello everyone, welcome back to my channel Priya English Teacher. All English coacherkali the ingredients tam harira vakya khada ga namaru ne ai api metara english no the ne attara english igena ga namaru bhasha wagata atte mena he api english amaru kila hitan hitiyata eka attara patta lesi namuth api meka amaru wen hetu api pasala yana kala indala api english ugannupa vidhi saha eka api igena gatte vidhi podi awulak te anne nisa mama hitu walada meka therena vidiyata haasa hitena vidiyata amaruwak nathi oyage mataka hitena vidiyata kiyala den oyala mechchara kal english bhashawathula tenses igena ganna natthe subject plus verb plus object plus rest kiyana marker ekata awadune idi mena mekat eka hetuwak thamai apata waradinne ekena menne me marker ekatawa dala wakya hadana tenses igena gattara apita meka mataka hitena vidiyata podi prashnayak thiyena idi anne nisa me marker ekatawa denna wala amathaka karanna මම කියලා දෙන විදියට අපි ඉංග්‍රීසි වලින් වාක්‍යයක් ලියද්දී අපි ඒකට ක්‍රම දෙකක් භාවිත කරනවා. ඒව තමයි නීතියක් සහ කෑලි කියන ක්‍රම දෙක. ඉතින් මතක තියාගන්න මෙන්න මේ ක්‍රම දෙකකින් එකක් අනිවාර්යයෙන්ම අපි වාක්‍යයක් ලියද්දී ඒ වාක්‍ය තුල තිබිය යුතුම. මෙම ක්‍රම දෙකෙන් එකක්වත් නොමැතිව අපිට වාක්‍යයක් හරියට නිර්මාණය කරගන්න බෑ. ඒ වගේම මතක තියාගන්න ඕන අපි ඒ කාලය නියදාගෙන කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. සහ ඒව මොන වගේ අවස්ථාවලනොට යොදා ගන්න කියන කාරණා. ඉතින් මම කලින් කියපු නීති සහ කෑලි කියන ඒවා ඉදිරි පාඩම් වලදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඉංග්‍රීසි භාෂාව තුළ active voice tenses 12ක් සහ passive voice tenses 8ක් කතා කරන්න තියෙනවා. මෙන්න මේ tenses වලින් කරන වැඩ එකිනෙකට වෙනස්. අන්න ඒ නිසා ඒ වගේ කරන වැඩ අපි පටලව ගන්න නැතුව හොඳින් මතක තියාගන්න ඕනි. අපිට මේ tenses භාවිත කරලා කරන්න පුළුවන් වැඩ මොනවද කියන කාරණා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න අපි සිංහලෙන් වාක්‍යයක් කියද්දී ඒ වාක්‍යයේ පද ටික ගලපලා තියෙන පිළිවෙලට නෙවෙයි අපි ඒක ඉංග්‍රීසි වලට හරවල කියද්දී දාන පිළිවෙල. ඉතින් අන්න ඒ නිසා ඔයාලට මම මේ කියලා දෙන්න යන පිළිවෙල මතක තියාගන්න. ඉතින් එතෙන්දී අපි වාක්‍යයේ මුලින්ම තියන්නේ මොකාද කියන කාරණාව. ඉතින් මේකෙන් අහන්නේ අදාළ වාක්‍යයේ ක්‍රියාවක් කරන කෙනාගෙන එහෙම නැත්නම් අදාළ වාක්‍යයේ පොර. ඊළඟට අපි දානවා මොකද්ද කියන කාරණාව. මොකද්ද කියලා අහුවම පස්සේ මේකෙන් උත්තරය වෙන්නේ අදාළ ක්‍රියාව පිළිබඳවයි මේ අහන්නේ. එතකොට එහෙනම් අපි දෙවෙනියට තියන්න ඕන අදාළ ක්‍රියාව. එහෙම නැත්නම් කරන දේ. ඊළඟට අපි දාන්නේ මොකාටද කියන කාරණාව. මොකාටද කියලා අහුවම මේකට උත්තරය ඉදිරිය ගන්නේ අපි ක්‍රියාවට යටත් වෙන කෙනෙක් ගැන. ඊළඟට අපි දානවා මොනවද කියලා. මොනවද කියලා අහන්නේ කරන දේ ගැනයි මේ අහන්නේ. මොනවද කරන්න කියන කාරණාව. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන දෙයක් ගැන තමයි මේ අහන්නේ. ඊළඟට කොහේද? කොහෙද කියලා අහුවම පස්සේ අහන්නේ ස්ථානයක් ගැන. අපි ඊළඟට දානවා එහෙනම් තියෙන තැනක් හෝ යම් කිසි තැනක් පිළිබඳව සඳහන් වෙනවා නම් එක දානවා ඊළඟට. අපි ඊළඟට දාන්නේ කොහොමද කියන එක. ඉතින් මෙන්න මේ කොහොමද කියලා අහන්නේ යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙන රටාව පිළිබඳව. ඒ කියන්නේ හැමදාම සතියකට සැරයක් උදේට හවසට අන්න ඒ වගේ දේවල් තමයි මෙතෙන්ට වැටෙන්නේ. ඊළඟට අපි දාන්නේ කීයටද කියන එක. ඉතින් මෙතනින් අහන්නේ වෙලාව ගැන. ඉතින් වෙලාව ගැන දානකොට මතක තියාගන්න at කියන පදයත් එක්ක වෙලාව සඳහන් කරන්න. ඊළඟට දානවා මොකෙන්ද කියන එක. මේකෙන් අහන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්නේ මොකෙන්ද යන්න. ඊළඟට අපි දානවා කා සමගද කියලා. කා සමගද කියලා අහන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්න සම්බන්ධ වෙන අනිත් අය පිළිබඳව තමයි මේකෙන් සඳහන් කරන්නේ. ඊළඟට අපි දානවා මොකටද කියන එක. ඉතින් මේකෙන් අහන්නේ යම් ක්‍රියාවක් කරන්නේ ඇයි කියන කාරණාව. ඒකට හේතුව ඉතින් මෙන්න මෙතනදී කා සමගද සහ මොකටද කියන පද දෙක මේ තියෙන ස්ථාන දෙක මාරු වෙන්න පුළුවන් අපේ වාක්‍ය නියද්දී ඒ වාක්‍යෙට ගැළපෙන විදියට. ඉතින් මෙන්න මේ මොකාද, මොකක්ද, මොකාටද, මොනවද, කොහේද, කොහොමද, කීයටද, මොකෙන්ද, කා සමගද, මොකටද කියන මෙන්න මේ වාක්‍යට භාවිත කරලා අපිට කියන්න ඕන එහෙම නැත්නම් අපිට ලියන්න ඕන යම් වාක්‍යයක් ඉංග්‍රීසි වලට හරවද්දී ඒ පිළිවෙල මෙන්න මේ විදියට අපි ඒ අදාළ වාක්‍යෙම ප්‍රශ්න කරලා ලැබෙන පිළිතුරු මෙන්න මේ තියෙන පිළිවෙලට අපි සකස් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ පිළිවෙල ඔයාලා ටිකක් මතක තියාගන්න වෙනවා. මේක අපිට ටික කලක් යද්දී බෙම හුරු වෙනවා. හුරුනාට පස්සේ අපිට මේකේ පිළිවෙල ඉබේම එනවා. ඉතින් අපි බලමු කොහොමද දැන් වාක්‍යයක් මෙන්න මේ පිළිවෙලට පෙළගස්ව ගන්න කියලා. ඉතින් දැන් අපි බලමු වාක්‍යයක් මෙන්න මේ තියෙන පිළිවෙලට කොහොමද පෙළගස්ව ගන්න කියලා. අපේ අම්මා මට හැමදාම සල්ලි දෙන ඔහුත් සමග පාසල් යන්නට. ඉතින් මෙන්න මේකේ අපි මුලින්ම අහනවා මොකාද කියලා. ඉතින් ඒකට උත්තරේ විදිහට හම් වෙන්නේ අපිට අපේ අම්මා. ඒක තමයි මුලින්ම තියන්නේ. ඊළඟට අපි මේකෙන් අහනවා මොකද්ද කරන්න කියලා. එතකොට ඒක උත්තරේ හම්බ වෙනවා දෙනම. ඉතින් ඒක අපි දෙවෙනියට දානවා. ඊළඟට අපි අහනවා දෙන්නේ මොකාටද කියලා. අනේ ඒකට උත්තරේ හම්බ වෙනවා මට කියලා. ඒක අපි තුන්වෙනියට දානවා. ඊට පස්සේ අපි අහනවා මොනවද දෙන්නේ කියලා. ඉතින් අනේ ඒකට උත්තරේ හම්බ වෙනවා සල්ලි. එතකොට අපි ඒක හතරවෙනි ස්ථානයෙන් තියාගන්නවා. ඊළඟට අපි අහනවා කොහෙද කියලා. ඉතින් ඒකට මෙතෙන්දී උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අහනවා කොහොමද කියලා. අනේ ඒකට උත්තරේ හම්බ වෙනවා හැමදාම කියලා. ඉතින් අපි අනේ ඒක ඊළඟට දානවා. ඊළඟට අපි අහනවා කීකටද කියලා. ඉතින් ඒකට උත්තරයක් මේක හම්බෙන්නේ නැහැ. අපි ඒකත් ස්කිප් කරනවා. ඊළඟට මොකෙන්ද කියලා අහනවා. ඉතින් මොකෙන්ද කියලා අහුවම ඒත් මේකට පිළිතුරක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා කා සමගද කියලා. කා සමගද කියලා කිව්වම මේකට උත්තරේ හම්බ වෙනවා ඔහු සමග කියලා.
ඒ වගේම මොකටද කියලා අහුවම අපිට උත්තරේ හම්බ වෙනවා පාසල් යාළුවන්ට කියලා. ඉතින් මම කලින් කිව්වා ඔයාලට මේ කාසමකද සහ මොකටද කියන පද දෙක අපිට කියන්න ඕන වාක්‍යයට ගැළපෙන විදිහට මේ දෙක මාරු වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතෙන්දී අපි මුලින්ම ගලපන්න වෙන්නේ අපිට පාසල් යාළුවන්ට කියන කාරණා, ඒ කියන්නේ මොකටද කියලා. ඉතින් ඒක හින්දා අපි ඒක දානවා 6ට. ඊළඟට අපි කාසමකද කියන එක ඊළඟට දානවා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ද සිම්පල් ෆියුචර් ටෙන්ස් එක ගැන. මේකට මම දාපු නම තමයි නානනා අනාගත කාලේ. ඒකට හේතුව මේකේ වර්තමානයෙන් අපි කරන්නේ නානවා කියනවා වගේ අපි එදිනෙදා කරන දේවල් ගැන තමයි කතා කරන්නේ. ඉතින් අන්න ඒ නිසා එවැනි දේවල් අපි අනාගතයෙන් කතා කරන නිසා මෙතින්ද මම මේකට නම දැම්මා නානා අනාගත කාලය කියලා. ඉතින් මෙම කාලය අපි යූස් කරන්න ඉදිරි අනාගතයේදී කරන දේවල් ගැන කතා කරන්න. ඉතින් අතුර අපිට කියන්න පුළුවන් යාවි, කාවි, කරාවි, බෝවි, සිදුවේවි වැනි වාක්‍ය මේක නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අනාගතය ගැන කතා කරන්න අපිට සුද්දංකල් දීලා තියෙන කෑල්ලක්. ඒක තමයි will කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ will කියන පදය අපිට ඕනෑම කතුරු කෙනෙක් එක්ක භාවිත කරන්න පුළුවන්. මේකට ඒක වචන හෝ බහුවචන ભેදයක් නැහැ. ඉතින් ඒක නිසා අපිට මේක දාන්න පුළුවන් I, we, you, they, she, he, it, parents, them. ඉතින් මේ විදිහට මේ පදේ ඕනම කතුරු කෙනෙක් එක්ක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේ will කියන පදයත් එක්ක අපි තියන්න ඕන අනිවාර්යයෙන්ම පළවෙනි අවස්ථාවේ ක්‍රියාපදයක් පමණයි. ඉතින් මේකත් එක්ක අපිට ed, ing එහෙම දාපු පද තියන්න බෑ. ඒ වගේම අනාගතය ගැන කතා කරද්දී අපිට අනාගතේ හඟවන පද විදියට මෙන්න මේ පද ටිකත් භාවිත කරන්න පුළුවන් මේ වාක්‍ය එක්කලා. today අද, tomorrow හෙට, tonight අද රෑ, this evening අද හවස, next morning සහ tomorrow morning කියන දෙකේම තේරුම හෙට උදේ කියන එක. next week ලබන සතියේ, next month ලබන මාසේ, next year ලබන වසරේ, next monday ලබන සඳුදා. ඉතින් දැන් අපි බලමු කොහොමද අනාගත කාලීන වාක්‍ය නිර්මාණය කරන්න කියලා. ඉතින් ඔයාලා මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාව තුළ වාක්‍යයක් ලියද්දී කෑලි හැම වුණාම අපිට හරි ලේසි වාක්‍ය සහ ප්‍රශ්න නිර්මාණය කරගන්න. ඒකට හේතුව තමයි අපි වාක්‍යයක් ලියනකොට නම් කෑල කතුරුක පිටිපස්සෙන් තියෙනවා, නැත්නම් මාතෘක පිටිපස්සෙන් තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් හදද්දී අපි මේ කෑල්ල එහෙම නැත්නම් නෝන කතුරුක එහෙම නැත්නම් මාතෘක ඉස්සරහට ගේනවා. ඒක නිසා මෙතෙන්දි සිද්ධ වෙන්නේ will කියන පදය කතුරුක පිටිපස්සෙන් දාන එක. ඉතින් අපි දැන් වාක්‍ය කිහිපයක් බලමු. ඇය අද ගෙදර ඒවි. ඉතින් මෙතෙන්දී අපි මුලින්ම කරන්නේ මේ වාක්‍ය අපිට කියන්න ඕන පිළිවෙලට අපි පෙළගස්ව ගන්න එක. ඉතින් ඒකට අපි අර ප්‍රශ්න ටික අහනවා. මොකාද කරන්නේ ඇය? ඒක මුලින් තියෙනවා. මොකක්ද කරන්නේ ඒවි? දැන් මොකාද කියන එකට උත්තර හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මොනවද කියන උත්තර හම්බ වෙන්නෙත් නැහැ. ඊට පස්සේ කොහෙද කියලා වම් උත්තර හම්බ වෙනවා ගෙදර. ඊට පස්සේ කොහොමද කියලා අහනවා. ඒකට උත්තරේ හම්බ වෙනවා අද කියන එක. ඒතර මේ වාක්‍ය අපි ලියන්නේ ඇයට වචනේ ෂී. අනාගත කාලේ හින්දා අපි අනාගතේ හංගවන ගත්ත කැල කතුරුක පිටිපස්සෙන් දානවා. මෙතරම් වාක්‍යයක් නිසා will කියන පදය. ඊළඟට ඒවි කියන වචනේ තමයි come කියලා කියන්නේ. ගෙදරට අපි කියනවා home. එතකොට අද කියන වචනේ today. එතකොට මේ වාක්‍ය නිර්මාණය වෙනවා she will come home today කියලා. ඊළඟට අපි තවත් වාක්‍යයක් බලමු. ඒගොල්ලෝ සත්‍ය දැනගනීවි. ඉතින් මෙතෙන්දිත් අර වගේම අපි මේක පෙළගස්ව ගන්නවා. මොකಾದ ඒගොල්ලෝ මොකක්ද කරන්නේ? දැනගනීවි. මොකාටද නැහැ? මොනවද දැනගන්නේ? සත්‍ය. ඉතින් අපි මේක ඉංග්‍රීසි වල ලියද්දී ඒගොල්ලන්ගේ වචනේ they. අනාගත වාක්‍යයක් නිසා අපි will එක දානවා මහත්කේ පිටිපස්සට. ඊපස්සේ දැනගන්න ඕන වචනේ no කියන වචනේ. දැනගන්නේ මොනවද සත්‍ය? ඉතින් අපි මෙතන දානවා the truth කියලා. එතකොට මේ වාක්‍ය නිර්මාණය වෙනවා they will know the truth. අපි ඒ වගේ වාක්‍ය කිහිපයක් බලමු. ඔයා විභාගයේ සමත් වේවි. ඉතින් මෙතෙන්දිත් අර විදිහට ප්‍රශ්න ටික හදලා මේක පිළිගස්ස ගන්නවා අපි. මොකාද කියලා කියවම ඔයා ආයකට වචනේ you වාක්‍යයක් ඉඳ අපි ගන්නවා කියලා පිටිපස්සට will එක. දැස කරන දේ තමයි සමත් වේවි කියන එක. සමත් වෙනවා කියනවා pass කියලා. සමත් වෙන්නේ මොකද්ද කියලා අහුවම විභාගය අපි ඒකින්ද දානවා the exam කියලා. ඒතර වාක්‍ය නිර්මාණය වෙනවා you will pass the exam කියලා. ඊළඟට අද මෙහෙට වහිවි. ඉතින් මෙන්න මෙතෙන්දි වල මතක තියාගන්න දෙයක් තියෙනවා. කාලගුණයේ දේශගුණය ගැන කතා කරනකොට කරන කෙනෙක් නැති නිසා අපි ඒකේ කතෘ විදියට භාවිත කරන්නේ it කියන පදේ. ඉතින් මේක වාක්‍යයක් නිසා නෝන දානවා පිටිපස්සට. ඒතර will එක පිටිපස්සෙන් එනවා. වහිනවට කියනවා rain කියලා. වහින්න කොහෙටද අහුවම මෙහෙට නම් here කියන පදේ දානවා. ඊට පස්සේ කොහොමද වහින්නේ අද? මේකට උත්තරේ හම්බ වෙනවා today. එතන මේ වාක්‍ය නිර්මාණය වෙනවා it will rain here today කියලා. ඊළඟට අපි බලමු ඇය ඔයාව තේරුම් ගනීවි. ඉතින් මෙතන මොකද කියලා අහුවම ඇය she කැලා දාන වාක්‍යයක් ඉඳ පිටිපස්සටින් will දැස කරන දේ තමයි තේරුම් ගන්නවා understand. කවල් තේරුම් ගන්න ඔයාව you. එතන වාක්‍ය නිර්මාණය වෙනවා she will understand you. දැන් අපි බලමු කොහොමද මේකෙන් ප්‍රශ්න හදන්නේ කියලා. ඉතින්දි වෙන්නේ අපි වාක්‍ය හදද්දි කිව්ව යාවි, කාවි, කරාවි, බෝවි වගේ දේවල් අගට සිංහලෙන් දයන්න වැටෙනවා. ඉතින් අපිට මේක නිර්මාණය කරගන්න පුළුවන් යාවිද, කාවිද, කරාවිද, බෝවිද, සිදුවේවිද වගේ. ඉතින් අපි ඉංග්‍රීසි භාෂාව තුළ වාක්‍යයක් හදද්දී කෑල්ලක් යොදාගත්ත තැන්වල ඒකේ ප්‍රශ්න හදන එක හරිම ලේසියි. එදිනදී වෙන්නේ ඒ අදාළ කෑල්ල එහෙම නැත්නම් නෝනා
අදාළ කතෘක එහෙම නැත්නම් මහත් එක ඉස්සරහට ගේන එක. ඉතින් අපි අනාගතය ගැන කතා කරන්න භාවිත කරපු කෑලා තමයි will කියලා කියන්නේ. ඉතින් මේක වාක්‍යලියදී අපි will කියන පදයේ කතෘක එහෙම නැත්නම් මහත් එක පිටිපස්සෙන් තිබ්බා. නමුත් දැන් අපි ප්‍රශ්න හදන්න යන්නේ. ඉතින් ප්‍රශ්නයක් නිසා මම කලින් කිව්වා වගේම අනිවාර්යෙන් ඕන මහත් එක ඉස්සරහට එන්න ඕන. ඉතින් ඒක නිසා මෙතෙන් දෙවෙනි මේක ප්‍රශ්න හදද්දි අපි will කියන පදයේ කතෘක ඉදිරියට අරන් එනවා. ඊළඟට අපි මොකාද මොකක්ද මොකාටද මොනවද කොහේද කොහොමද කියන පිළිවෙලට ඉතිරි පද ටික පෙළගස්ව ගන්නවා. අපි දැන් උදාහරණ කීපයක් බලමු. ඇය ඒක කරාවේ. ඉතින් අපි මේක හදාගන්නවා වාක්‍යයක් නිසා will එක කතෘක පිටිපස්සෙන් දාලා she will do it කියලා. ඉතින් මේක සිංහලෙන් ප්‍රශ්නේ හදනකොට හැදෙනවා ඇය ඒක කරාවිද කියලා. ඉතින් මෙන්න මේක ප්‍රශ්නයක් නිසා අපිට අනිවාර්යෙන් නෝන් ඉස්සරහට ගේන්න වෙනවා. එතකොට මේ will කියන පදය මුලට ගේනවා. ඉතින් අපි ඒතර එක මුලින් දානවා will කියන පදය දාලා ඉතිරි පද ටික දාගෙන යනවා. ඉතින් මේක අපිට හදාගන්න පුළුවන් will she do it කියලා. අපි වගේ තව වාක්‍ය කීපයක් බලමු. ඔහු ඔයාව දකීවිද? ඉතින් මෙන්න මේක ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා අපි මේ අනාගතය හංගවන්න ගත්ත will කියන පදේ මුලින් දානවා. ඊළඟට මොකාද ඔහු he මොකද්ද කරන්නේ දකීවි. ඒකට වචන තමයි see කියලා කියන්නේ. කාවද දකින්නේ ඔයාව? ඔයාට කියනවා you කියලා. ඒතර මේක වාක්‍ය හදාගන්න පුළුවන් will he see you. ඊළඟට ඒගොල්ලෝ අද එළියට යාවිද? ඉතින් මේකත් ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නිසා අපි දන්නවා අනිවාර්යයෙන්ම නෝන් ඉස්සරහට ගේන්න ඕන. ඒකින්ද අපි will කියන පදේ මුලින් තියෙනවා. එහෙනම් මොකාද ඒගොල්ලෝ දෙයි? මොකද්ද කරන්නේ එළියට යාවි? එළියට යනකොට කියනවා go out කියලා. ඉතින් අද කියන වචන today. ඉතින් ඒතර අපිට මේක හදාගන්න පුළුවන් will they go out today. ඊළඟට ඇය ඔයාව තේරුම් ගනීවිද? ඉතින් මේකත් ප්‍රශ්නයක්. කලින් කිව්ව වගේම will එක මුලට ගේන්න ඕන. ඊළඟට ඇය she කරන දේ තමයි තේරුම් ගන්නවා. ඒකට වචන understand. ඔයාව අපි you කියලා දා. ඒතර මේක අපි හදා ගන්නවා will she understand you. ඊළඟට අපි බලමු ඔයාගේ අම්ම ඔයාට එන්න දේවිද? ඉතින් මෙතන ප්‍රශ්නයක් නිසා අපි will කියන පදේ මුලින් තියනවා. ඊළඟට මොකාද ඔයාගේ අම්ම? ඒක අපි ලියනවා your mother කියලා. ඉතින් මෙන්න මෙතන ක්‍රියාපද දෙකක් අපිට බලා ගන්න පුළුවන්. එන්න දේවිද? ඉතින් මුලින්ම කරන දේ තමයි මුලින් දාන. ඉතින් මේකේ කරන දේ තමයි මුලින් ඉඩ දෙනවා කියන කතාව. ඊට පස්සේ තමයි එන්න වෙන්නේ. ඉතින් අපි ඒකින්ද ඉඩ දෙනවට වචන තමයි let කියලා ගන්න. කාටද ඉඩ දෙන්නේ? ඔයාට. you එනවට වචනේ come. ඉතින් අපිට මේක හදා ගන්න පුළුවන් එතකොට will your mother let you come. අපි දැන් බලමු wh පද දාලා ප්‍රශ්න කිහිපයක් හදන විදිය. ඇය කොහේ ආවිද? ඉතින් මේ වගේ තැන්වලදී වෙන්නේ අපි දන්නේ නැති දේ. එහෙම නැත්නම් අපිට දැනගන්න ඕන දේට අදාළ ඉංග්‍රීසි වර්ඩ් එක මුලින් තියෙනවා. ඉතින් ඒතකොට මේකේ කොහේද කියන එක තමයි වචනේ. ඉතින් අපි ඒකට ඉංග්‍රීසි වර්ඩ් එක වෙයා. ඒක මුලින් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් හද්දී අනිවාර්යෙන්ම මම කිව්වන ඕන කෙනෙක් ඉන්නව නම් ඕන ඉස්සරහට එන්න ඕන කියලා. ඉතින් අනාගතයේ හැඟවන ඕන තමයි will කියන පදේ. ඒක ඊළඟට දානවා. ඊළඟට මොකාද ඇය she මොකද්ද කරන්න යනවා? go. ඉතින් අපි මේක හදා ගන්නවා where will she go කියලා. ඊළඟට කවුරුන් තරගයේ දිනාවිද? ඉතින් මෙතනත් එහෙමයි අපි දන්නේ පදයක් තියෙනවා කවුරුන් කියන එක. ඉතින් ඒක තමයි මුලින් තියෙන එකනේ. අපි ඉංග්‍රීසි වලින් කියනවා who කියලා. ඊට පස්සේ ප්‍රශ්න හදන්න ගන්න කැලේ තමයි will එක මුලට එනවා. ඊට පස්සේ අපි දානවා ක්‍රියාපදය win. ඊට පස්සේ මොකක්ද දිනින්නේ? දිනින්නේ තරගය the match. ඒතර අපිට මේක හදා ගන්න පුළුවන් who will win the match. ඔහු ලබන සතියේ මොනව කරාවිද? what will he do next week. ඇයාද කාත් සමගින් පාසල් එවිද? ඉතින් මෙතනත් කාත් සමගද කියන වචෙන් දන්නේ නැහැ. ඒකෙන්ද අපි ඒක ගන්නවා with whom කියලා මුලට. එතකොට හැදෙනවා with whom will she come to school today. ඊළඟට අපි බලමු කොහොමද මේකේ නැතාර්ථය නිර්මාණය කරගන්නේ කියලා. එතන අපි මුලින්ම බලමු නැතාර්ථයේ වාක්‍ය සිංහලෙන් කොහොමද කියවෙන්නේ කියලා. යන් නැති වේවි, කන් නැති වේවි, කරන් නැති වේවි, බොන් නැති වේවි. එහෙම නැත්නම් යන එකක් නැහැ, කන එකක් නැහැ, කරන එකක් නැහැ, බොන එකක් නැහැ. ඒ වගේම අපිට කියන්න පුළුවන් නොයාවි, නොකාවි, නොකරාවි, නොබෝවි වගේ වාක්‍ය තමයි මේකේ නිර්මාණය වෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද මේකේ සිංහලෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කියලා. යන් නැති වේවිද, කන් නැති වේවිද, කරන් නැති වේවිද, බොන් නැති වේවිද, යන එකක් නැද්ද, කන එකක් නැද්ද, කරන එකක් නැද්ද, බොන එකක් නැද්ද. ඒ වගේම අහන්න පුළුවන් නොයාවිද, නොකාවිද, නොකරාවිද, නොබෝවිද වගේ ප්‍රශ්න මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේක ඉංග්‍රීසි වලින් හදාගන්නේ කියලා. ඉතින් ඉංග්‍රීසි භාෂාව තුළ නෙගටිව් ෆෝම් එක එහෙම නැත්නම් නැතර්ථය හදාගන්න කරන්නේ අපි අදාළ ටෙන්ස් එකේදී භාවිත කරන ලද කැල පිටිපස්සට නොට් එක එකතු කරන එක. එතකොට මෙතෙන්දී වෙන්නේ අපි අනාගතය කතා කරන්න ගත්ත will කියන පදයේ පිටිපස්සට නොට් එකතු කරලා ඒක අපි කෙටි කරගන්නවා want කියලා. ඉතින් එතෙන්දී මතක තියාගන්න මේ පදය want කියලා අදින්න නම් එපා. එතකොට ඒකේ තේරුම තමයි ඕන කියන එක. ඉතින් මේක උච්චාරණය කරන්නේ අපි want කියලා අදින්නේ නැතුව. ඉතින් මම කලින් කිව්වා වගේ අපිට නැතාර්ථය කියන්න මෙතෙන්දී කැලක් හම්බ වෙනවා. ඒක තමයි want කියන පදය. ඉතින් ඒක නිසා අපිට මේකේ වාක්‍ය හා ප්‍රශ්න හදන එක හරිම ලේසියි. ඒ අනුව මෙතෙන්දී වෙන්නේ යන්න නැති වේවි, කරන්න නැති වේවි, කන්න නැති වේවි වගේ වාක්‍යයක් හදද්දී want කියන පදය කතෘක පිටිපස්සෙන් දානවා. නැත්නම් මාතක පිටිපස්සෙන් දානවා. ඒ වගේම යන්න නැති වේවිද, කන්න නැති වේවිද, කරන්න නැති වේවිද කියලා ප්‍රශ්නයක් හදද්දී මේ want කියන පදය කතෘක ඉස්සරහට නැත්නම් මාතක ඉස්සරහට රංගන එක තමයි අපි කරන්නේ. ඉතින් දැන් අපි බලමු උදාහරණ කීපයකින් කොහොමද අපි මේක හදාගන්නේ කියලා.
ඇයි ඒක කරන්න නැතිවේ. ඉතින් මේක නැතාර්ථේ වාක්‍යයක් නිසා අපි want එක දානවා මහත්කගේ පිටිපස්සෙන්. ඉතින් අපිට මේක හදාගන්න පුළුවන් she won't do it කියලා. ඒ වගේම මේක සිංහලෙන් ප්‍රශ්න හදද්දී අපිට නිර්මාණය කරගන්න පුළුවන් ඇයි ඒක කරන්න නැතිවේ විද. ඉතින් මෙතන ප්‍රශ්නයක් නිසා අපි කරන්නේ want කියන පදේ ඉස්සරහට අරන් එනවා. ඉතින් අපිට මේක හදාගන්න පුළුවන් won't she do it කියලා. අපි ඒ වගේ වාක්‍ය සහ ප්‍රශ්න කීපයක් නිර්මාණය කරලා බලමු. ඌ එයාව හපන්න නැතිවේවි. ඉතින් මේක නැතිවේවි කියලා වාක්‍යයක් වාක්‍යයක් ඉදන් නොන තියනවා මහත්කගේ පිටිපස්සෙන්. අපිට මේක හදාගන්න පුළුවන් ඉට් වොන් බයිට් යූ. ඒකලෝට අපට සංවර්ධනය කරන්න නැති වේවි. ඉතින් මේකත් නැතර්ථේ වාක්‍යයක් වාක්‍යයක් හින්දනවන පිටිපස්සෙන්. ඉතින් මේ වාක්‍ය අර මම කියපු පිළිවෙලට පෙළගස්ව ගන්න ඕන ඔයාලා. They want develop the country. ඔහු එයාව අඳුරන්න නැති වේවි. ඉතින් මේක නැතර්ථේ වාක්‍යයක් වාක්‍යයක් නිසා අපි want කියන පදේ දාන්නේ මහත්යගේ පිටිපස්සෙන්. ඉතින් අපිට මේක හදාගන්න පුළුවන් he won't recognize you. ඊළඟට ඔයා මේක තේරුම් ගන්න එකක් නැහැ. ඉතින් මේකත් වාක්‍යයක් වාක්‍යයක් නිසා මම කලින් කිව්වා වගේම නෝන මාත්‍යක පිටිපස්සෙන් you won't understand this. අපි ඊළඟට බලමු කොහොමද ප්‍රශ්න කිහිපයක් නිර්මාණය කරගන්නේ කියලා. ඇය ඔයාට උදව් කරන්න නැති වේවිද? ඉතින් මේක ප්‍රශ්නයක් නිසා අනිවාර්යයෙන්ම නෝන ගේන ඉස්සරහට ඉතින් අපිට මෙතන එක නෝන ගේන ඉන්නේ want එක විතරයි. ඒකින්ද තෝරන්න දෙයක් නැහැ. අපි want එක මුලින් තියලා ඊට පස්සේ ඉතුරු පද ටික ගලප ගන්නවා. ඒතර මේක අපිට නිර්මාණය කරගන්න පුළුවන් want she help you. ඒගොල්ලෝ කාර් එක විකුණන්නේ නැති වේ. ඉතින් මේකත් ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් හදනකොට අපි want කියන පදය ඉස්සරහට ගේනවා. ඒතර මේක හදාගන්න පුළුවන් want they sell the car. පහන් එළියට එන්නේ නැති වේද? ඉතින් මේක නැතත්ේ ප්‍රශ්නයක්. ඒකින්ද want එක මුලට ගන්නවා. want පහන් come out. ඊළඟට ඔහු අද සෙල්ලම් කරන්නේ නැති වේද? ඉතින් මේකත් කලින් කෝ වගේම නැතත්ේ ප්‍රශ්නයක්. ඒකින්ද want එක මුලට ගේනවා. ඉතින් want he play today. ඉතින් මල මෙතෙන්දි මතක තියාගන්න ඕන දේ තමයි අතාර්ථයෙන් යාවි කාවි කරාවි කියලා කියද්දි will කියන නෝන මහත්යගේ පිටපසින් තියන්නත් යාවිද කාවිද කරාවිද කියලා ප්‍රශ්න හදද්දි will කියන නෝන මහත්යගේ ඉස්සරහට අරන් එන්නත්. ඒ වගේම මේකේ නැතාර්ථ නිර්මාණය කරගන්නකොට වෙන්නේ අපි මේ will කියන පදේ පිටපසට not එකතු කරලා want කියන පදේ හදාගන්නවා. එතකොට යන්නේ නැති වේවි කරන්නේ නැති වේවි කියලා වාක්‍යයක් නිර්මාණය කරද්දි මේක අපි වාක්‍යයේ පිටපස්සෙන් එහෙම නැත්නම් මහත්යගේ පිටපස්සෙන් තියෙනවා. ඒ වගේම යමක් කරන්න නැති වේවිද කන්න නැති වේවිද කියලා ප්‍රශ්නයක් නිර්මාණය කරනකොට අපි මේ want කියන පදේ මාත්‍යක ඉස්සරහට රංගනවා. ඒ වගේම අනික් කාරණාව මේ will හෝ want කියන පද පිටිපස්සෙන් අනිවාර්යයෙන්ම තියන්න ඕන ක්‍රියාපදයේ පළමු අවස්ථාව විතරයි. මේකත් එක්ක ed එහෙම නැත්නම් ing දාපු පදෙම භාවිතා කරන්න බෑ කියන කාරණාවත් වල මතක තියාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට අනාගතය ගැන කතා කරද්දී කරාවි කරාවිද කරන්න නැති වේවි කරන්න නැති වේවිද කියන වගේ වාක්‍ය සහ ප්‍රශ්න යථාර්ථයෙන් සහ නැතර්ථයෙන් හදාගන්නක පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මාව තාම subscribe කරපු නැති අය ඉන්නවනම් මාව subscribe කරන්න. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලගේ යාළුවන්ට share කරන්න. සුබ දවසක් තවත් පාඩමකින් හමු වෙමු.